ආයුබෝවන් මම ඊළඟට කියන්න යන්නේ රාශි චක්‍රයේ 3 වෙනි ලග්නේ මිථුන ලග්නේ සාමාන්‍ය රූප ස්වභාවය උස්සු සම්පූර්ණ වැඩුණු ශරීරයක් ඇති තික් වූ අතපය ලස්සන දේහය බොහෝ විට ප්‍රමාණයට වඩා උසයි තාලයට ගමන් කරන පැහැදිලි වචන කතා කරන අය තමයි මිථුන ලග්නය ඥානවන්තය පොතපතට හරි කැමැති අය ගතිගුණ ගැන කතා කරෝ නර රාශියක් උණු මිථුන ලග්නයෙන් උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මන අවබෝධයක් තියන අය මානසික ගතිය අනුකම්පාවද ඇති අය ඒ වෙලාවට ඕනෑමකට කටයුතු කරන උඩින් පෙන්වීමට කතා කරනවා දක්ෂ චින්තකයෙක් වෙන්න පුළුවන් මිථුන ලග්නයෙන් ඉපදුණාම නිතර අදහස් වෙනස් කරනවා මේ නිසා පටන් ගත්ත දේවල් මුලින් හිතුවට අවසන් කරන්නේ නැහැ පරස්පර විරෝධී බුදු වූ බලවත් බුදු ග්‍රහය බලවත් යහපත් වෙනක සිටියොත් දක්ෂ කතිකයෙක් වූ කාව්‍ය කාර්යයක වූ සංගීතඥ වෙන්න පුළුවන් කියලා තමයි පුරාණාචාර්යන් සඳහන් කරලා තියෙන්නේ. වෘත්ති දෙකකෝ වැඩි ගණනක සේවයේ යෙදෙනවා. එකම රැකියාවක් කරලා ඒකෙන් විතරයි යැපෙන්නේ නැහැ මිථුන ලග්න හිමියෝ. එකක් කරන ගමන් තව එකක් කරන්න මාන බලනවා. ඉස්සේ පක්ෂය නිසා ධනහානියට පැමිණෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. දුර්වලකම හැටියට කතා කරොත් පෙනෙන්නේ වැඩ අවසන් නොකර අතරමඟ අතර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිෂ්කලංක භාවයක් නැතිකමක් කියලා පෙන්වා දෙනවා. රෝග ලක්ෂණ ලෙස රෝග පීඩා ලෙස පෙන්වා දෙන්න පුළුවන් පෙනහෙල්ලේ රෝග නියුමෝනියාව ඇදුම බ්‍රොන්කයිටිස් නම් සෙම් රෝගය පපුව ප්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුධාව ලෙසින් සෑදෙනවා. මිථුන ලග්නයෙන් උපන් අයට අක්වා මෙරිනෝ ලානිගල් පැලදීම එමරල් මැණික් පැලදීම යහපත් කියලා පෙන්වා දෙනවා. ආයිබෝවන්.